ඇත්තටම පහුගියේ මාස කීපෙම වගේ මට ඉන්දුනේ නෑ එක එක වැඩ නිසා. එනිසා දිනකොට ශාලාව පිරලා තියෙනවා. බිරිඳ මාතේ හිතත් පිරලා තියෙනවා. පොත් පිළිගන්නවා, සිල් සමාදන් කරා. එනිසා අපිට දැන් තියෙන්නේ 9:45 ඉඳලා පරියංක භාවනාවක්. ඉතින් ආරංචි වෙච්ච තාලෙට සෑහෙන පිරිසක් අලුසෙන් ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා මම කැමැති දැනගන්න අද ඉස්සෙල්ලා මගේ ඇවිල්ලා එහෙම නැත්නම් මට භාවනා උපදේශ ලැබුණොත් හොඳයි කියලා හිතෙන ආධුනිකයෙක් අත උස්සලා පොඩ්ඩක් ඉඟියක් කරන්න මට හොඳයි. يعني සෑහෙන පිරිසක් ඉනවා. ඉතින් ඒක මේ මට වැඩි දක්ෂව කරනවා අපේ මේ ධම්මසාගර හාමුදුරුවෝ. ඉතින් හාමුදුරන්ට මම කිව්වා ඒගොල්ලෝ වැලිමඬුවට ගෙනියලා ඒගොල්ලොත් එක්ක මේ මෙහෙවීමක් සහිතව පරියන්කයක් කරන්න කියලා. ඉතින් ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා යත උස්සලා Tamanට පරියන්ක උපදෙස් ලැබුණොත් හොඳයි කියලා හිතන කට්ටිය අර එනකොටම තියෙන සක්මන් මළු දෙකට යන්න. ගිහිල්ලා ඉඳගෙන ඉන්න පුළුවන් විදිහට ආසනය සකස් කරගන්න ධම්මසාගර ස්වාමීන් වහන්සේ පැයක පමණ guided meditation එකක්. එහෙම නැත්නම් කියනවා නම් මෙහෙවීමක් සහිතව කරාවි. හොඳයි. ඒගොල්ල පිටත් වෙනවා. අලුතෙන් උපදේශ බලාපොරොත්තු වෙන ඇත්තෝ හේමන්ත මහත්තයා පොඩ්ඩක් ගයිඩ් කරනවද? මෙතන ඉඳලා යනකමොත් සක්මන කරනවා කියලා හිතාගෙන slowly mindfully silently නිශ්ශබ්දව නැවතිල්ලේ සතියෙන් එදිට ගමන් කරා. දැයි දැන් මේ ඉතුරුලා ඉන්න කට්ටිය මගේ මූණ දැකලා තියෙන කට්ටිය දන්න කට්ටිය ඒ නිසා අපි ආසනේ හදාගන්න උදේට පැයක් විතර වාඩිලා ඉන්න පුළුවන් විදියට සමමිතිකව සමබරව ඒකට තමයි අපි සරුවචනාංශගේ පිළිමේ ඉස්සරහින් තියාන තියෙන්නේ අපිට ඒ මට්ටමට නම් බැරි වෙයි අන්න ඒ වගේ ටිකක් වෙලා වාඩි වෙන්න පුළුවන් ඉරියව්ව සකස් කරගන්න ජයතර පසුගිය 17 19 20 21 දවස් තුනේ මල්ලත්තේ ශ්‍යාමෝපාලි මහානිකායේ රෝහණ පාර්ශවයේ මහානායක ස්වාමීන් වහන්සේ අනුනායක ස්වාමීන් වහන්සේ ලේකාධිකාරී ස්වාමීන් වහන්සේ කාර්ක සභාවයි සේරම ඇවිල්ලා වැඩමුළුවක් කරා. ඒ ස්වාමීන් වහන්සේ උගාක් මටත් වැඩි වැඩිමල් ගාක් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වැඩ කරපු අය ඒවලට අන්තිම මන් දීපු පණිවිඩය තමයි භාවනා කරනවා කියලා නිකන් ඉන්නවා කියන එක. දැන් අපි කරන්න හදන්නේ ඒක. අපි කය හොල්ලන්නේ නැත්ැනක තියාගන්න. මේ කය හෙල්ලීමේ කායික ක්‍රියාවකින් අත වෙනද කය දුස්චරිත කොහොමඩක්වත් වෙන්නේ නැහෙනි. හෙල්ලුනොත් කයට ඕනවට හෙල්ලෙන්නේ. මම හොල්ලන්න මට ඕන කමක් නැහැ. වචනය බිඳින්නේ නැහැ. ඒතර වචී දුස්චරිත කොහොමඩක්වත් නැහැ. මනෝ දුචරිත කියන එක එහෙම නතර කරන්න බෑ. ඒ නිසා මනසට කියනවා වෙන විශේෂ අවශ්‍යතාවයක් නැත්තම් මේ කයට වෙලා ඉඳෙයි කියලා. ඒ විශේෂ අවශ්‍යතාවයක් ආව සද්දකට ගිහිල්ලා කමන්නේ ආපහු එන්න කයට. අවශ්‍යතාවයක් තියෙනවා කල්පනා කරන්න කල්පනා කරලා එන්න කයට. එහෙම නැත්තම් රිදෙනවනම් ඒකට පස්සේ කයට එන්න. ඉතින් කය කියන එකත් විශාල වපසරියක් නං ඒකට අපිට කියන්න පුළුවන් ඌරුණං පුරුදුරං නාසික අග්‍රයට එන්නේ. එහෙම නැත්නම් කියන්න පුළුවන් හුස්ම ගන්නකොට කය පිම්බෙනවා, ඇඳුම් වල සිවුරු වල තැර වෙනවා, හුස්ම හෙලනකොට සැහැල්ලුවක් එනවා, ඒකට හිත ගන්න කියන. එහෙම නැත්නම් දැන් ඉඳගෙන ඉන්නකොට බලන්න මම දැන් ඇවිදිනවා නෙවෙයි, හිටගෙන නෙවෙයි, නිදාගෙන නෙවෙයි, කොහොමද දන්නේ ඉඳගෙන ඉන්න බව. ආන්න මේ ඕන වේදනාවක් තිබුණාට ඒකින් පස්සේ ගෙනලා කය මෙතෙන් තැම්පත් කරන්න පුළුවන් නම් ඒක හරි ගියා නම් අපි ඒකට සතිය කියලා කියනවා. ඒකට නිවන කියලා හිතා ගන්නකො. ඒකට තමයි තදංග නිබ්බුති කියලා කියන්නේ. ඉතින් අපිට දැන් නිවන අතර දීලා තියෙනවා. කොච්චර චිත්තක්ෂණ ගානක් අපිට නිවනේ ඉන්න පුළුවන්. ඔය අරමුණු අක්කත් පොකක්වත් වැදගත් වෙන්නේ නැහැ. යමක් නොකර සිටීමේ කලාව කරා. කය හොල්ලන්නත් එපා වචන හොල්ලන්නත් එපා හිතත් හෙල්ලෙනවා නම් හෙල්ලෙන්න ආරින්න ඉන්න ඕනේ නම් ඊට කියන්නේ කොහොන ආශිකාග්‍රහිත නැත්නම් මේ උදරේ හරි 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 පිම්බි බහැකලින් බලන්න එතන මම මෙතන මේ වාඩි වෙලා ඉන්නවා කියන එක ඉන්නේ කියලා
ඒකට කවුරුවක්වත් කරදර කරන්නේ නැහැ. ඕගොල්ලන්ට කරදර කරන්නේ තමන්ගෙම තියෙන තකතිරුකමයි, මෝඩකමයි, තෘෂ්ණාවයි. මේක දී ඇති දෙයක්. මේක ජන්මදායාදයක්. බාල මහලු කියලා වෙනසක් නැහැ. අලුතෙන් ආපු කට්ටියත් ඔච්චරයි, අපිටත් එච්චරයි. ඒ නිසා අපි පටන් ගන්නකොට හොඳට කය පටල කරගන්න. ඒකට කියනවා සුඛී අත්තානම් පරිහරාමි. ලැබිච්ච ආත්මය සුවසේ පරිහරණය කරනවා. අපි හැම වැඩක් කරනකොටම අපි දසවද දෙනවා කයට. එහෙම නැත්තම් කඹරනවා. කතා කරනවා කියන්නේම අකුසලයක්. අපි චිත්ත විවේක ආශ්‍රමයට යමු. පිළිබඳව කයත් වචනයත් දෙක තැම්පත් වුණා නම් හිත තැම්පත් වේදෝ වෙන්නේ නැති වෙන්නේ ඉඳී තියෙනවා. හැබැයි හිතට කියන්න ඕනේ ආගේ ලැබුම් පොළ ക്ഷേම භූමිය තමයි කය කොහුස්ම එක්ක පිම්බි මැකිලිම නැත්නම් ඉඳගෙන ඉන්න බව අපි ඒකේ හිත තියාගෙන ඉමු. වැරදුනට කමන්නේ නැහැ. මේ ප්‍රයත්නේ පවා වටිනවා. එක චිත්තක්ෂණයක් ප්‍රත්‍යක්ෂණය කරන්න මට කියන්න පුළුවන් නම් මගේ හිත කයේ තිබ්බයි කියලා නිවන්ම තමයි. ඊට පස්සේ අපි කරන්නේ එක චිත්තක්ෂණ 2 3 4 5 යන්න බහුලීගත කිරීමයි. ඒකට තමයි භාවනා කරනවා කියලා කියන්නේ. බහුලීගත කරනවායි කියලා කියන්නේ දැන් කරන්නේ ආසේවන ප්‍රත්‍ය. හිතට ඇසුරු කරලා පෙන්වනවා සතිය කියන්නේ මේකයි, නිවන කියන්නේ මේකයි. යන යන තැන තියෙන එකක් පුළුවන් තරම් මේක දකින්න නම් අසාධාරණ වෙන්න ඇති. නමුත් ඇස් දෙක වහගන්න කියලා කියන්නේ. මේක දකින්න ඇස් දෙක වහ ගන්න ඕනේ. ඇස් දෙක ඇරියොත් වැඩියෙන්ම කෙලස් වෙන්නේ ඇස් දෙකේ. ඇස් දෙක වහගත්තට පස්සේ අපි නිසා කවුරුත් කෙලස් උපදවා ගන්නෙත් නැහැ. අපි කාටවත් කෙලස් උපදවන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා බුදු පිළිම අඹනකොට ඇස් දෙක වහන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් අඩනෙත් කරලා තමයි තියෙන්නේ. සතිපට්ඨාන සූත්‍රයේ කියලා නැහැ ඇස් දෙක වහගන්න කියලා. කැමැති නම් අරගෙන ඉන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් මගේ පුද්ගලික අත්දැකීම තමයි මට කියලා දුන්න හැම ගුරුවරයෙක්ම එක මතක් කරා ඇස් දෙක වහගන්න. වහගෙන ඉවරලා කය දිහා බැලලා සම්මිති කරගෙන සමතුලිත කරගෙන මේ ලැබිච්ච පින්බර මොහොත, පින්බර පිළිසක්, පින්බර ස්ථානයක් ඒකේ හිතටත් පුළුවන් නම් නිස්සද්ද වෙන්න අරින්ද. එතකොට මේකට දෙවලෙක් කියන්නේ සුම්මයිරි කියලා. ඉති ආපු හුඟක් ස්වාමීන් වහන්සේට සුම්මයිරි කියන කතාව තේරුණා. නිකන් හිටපන්. මේන් එළියට ගිය ගමන් කය වැඩ, වචන වැඩ, හිත වැඩ. අකුසල් පොදි ගණන්. අපි මේ චිත්ත උත්සාහ කරමු. ඒ ජීවන දුවන පිස්සු අඳුරා පොඩ්ඩකට කීකරු කරගන්න. ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ. ඒ ටික තමයි ඉතින් ධම්ම සාගරහමුගේ අපි කියන්නේ toy ටිකම තමයි. අපි දැන් යනවා සාමූහික පරියන්කයට. සියලු දෙනාටම සාර්ථක පරියන්කයක් මේ දවස රත් වෙන්නේ ඉස්සෙල්ල ලැබේවා කියලා ප්‍රාර්ථනා. දැයි අපිට තවත් විනාඩි 45ක් කාලයක් තර ලැබෙනවා පරියන්කයකට.
අපි ඉස්සල්ල පරියන්කේට එනකොට සක්මන් කරලා තියෙන්නත් ඇති නැති වෙන්නත් ඇති. දැන් සියලු දිනාටම අවස්ථාවක් ලැබුණා. අතරමැද අවිජිවින් සතිය පිටවන්න දැන් බලන්න අවිජිවින් සතිය පිටුවාට පස්සේ කරන මේ වාඩි වෙලා සතිය පිටීමේ වෙනසක් තියනවාද කියලා. හොඳට ඇඟ කර්මණී වුණාට පස්සේ බොහෝ විට ඉඳුන් හිටු පහසුකම ලැබෙනවා. ඉතින් නැවතත් හොඳට ඉඳුන් හිටු පහසුකම සලසගෙන මේ අවිජිවින් පස්සේ සක්මණෙන් පස්සේ කරන පරියන්කයත් අපි සක්මණට ඉස්සල්ලා නැතනම් දවසේ ආරම්භය කර පරියන්කයට අතර ඒ වෙනස වගේම සක්මනේ සතිය සහ පරියන්කේ සතිය අතර වෙනස අපි ඊගාට තියෙන ධර්ම සාකච්ඡාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා 12:30ට. ඒක මේ පරියන්කේ අධ්‍යක්ීම් සක්මනේ අධ්‍යක්ීම් සංසන්දනාත්මක අධ්‍යක්ීම් ඉදිරිපත් කරන්නයි කියලා මතක් කරමින් මම නියඬ වෙනවා. අපි යනවා ශීලමු දෙනා විනාඩි 45ක සාමූහික පරියංක භාවනාවකට. සියලු දෙනාටම ඒක සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.